විනා කරනවානම් විනාශ කළයුත්තේ සිතේ පවත්නා ලෝභය දවේශය සහමෝහයයි. වාසය කරනවානම් වාසය කළයුත්තේ සැදැහතියන් වාසය කරන දේශයකමයි. දේශනා කරනවානම් දේශනා කළයුත්තේ ස්වර්ගමෝක්ෂ සම්පත් ගනතිෙන උපදේශයන්මයි. ශ්‍රවණය කරනවානම් ශ්‍රවණය කළයුත්තේ භාග්‍යුතුන් වහන්සේ විසින්දේශිත උතුන් ශ්‍රී සදධර්මයයි එසෙන මද දවසේදී ගවතු වහන්ස සින් දශීත තුම් ශ්‍රී සධර්මයෙන් බීදක්. ඔබ අපගේ දෙලව අභිවෘධය උදසාදේශනා කරන්නට බෞද්ධ්‍යයා රූපවාහිනී ැති්‍රියයට වැම කළ කොළඹහත ශ්‍රි සම්බෝධි විහාරාධීපති බෞද්ධයා මාත්‍යචාලය ගරු සභාපති පූචපාද බොරලන්දේ වජරඥාන නායක ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයිෙන් සාධනාදදී නමස්කාරපූරක පිළිකනිමෝ, සාතුෝ, සාතුෝ, මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදනවා පොල්ගස්සෝ විට කහතුඩුව දියකඩ පාර පදිංචි, කැට්ලින් මාලනී හෙට්ටියාරච්චි විශරාමික ගුරුමැණියන් ඇතුළු පවුලේ සැදැහැති පිරිස. සමන්තා චක්කවාලේසෝ වත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මොනිරාජස්ස තුනන්තු සගගමොකදං ධම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්త දම්ම සවනකාලු අයං බදන්තා නමු තස්සේ භගවතු අරහතු සම්මා සම්බුදධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. තන්හා දිට්ටි මාන අනුපහතා කරුණුපායකෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණාපාරමියෝතිී. සඳහා සම්පන්න වාසනාවන්ත පින්නතුනේ මේ විදාවට නීමිත ධර්මදේශනාව බෞද්ධනාලිකා ඔස්සේ ශ්‍රවනයක ීමටයි හැමදිනාම සූදාන වෙන්නේ ධර්ම ශ්‍රවනයට පෙර ප්‍රාථනාවක්ත බාගනිමු පින්කමේ දායයි කත්ති ගෙන කටයුතු කරන පින්නුතුන් පොල්ගස්සෝවිට කහතුඩුව දියකඩ පාරය පදිංචි කැටලීන් මාලිනී හිට්‍යාරච්චි ගුර්මේණයන් ඇතුළුකොට ඇති පන්නත් පිරිසයි පංකමේ දාය කත්ය ගෙන කටයුතු කරන්න විස්්‍රාම සුවයෙන් පසුවන තුමිය ලාපොරොත්තු වෙනවා මේගී ඥාතයෙන්ට පින් අනමෝදන් කරමින් සුජීවත්ව වාසය කරන පවුලේ හැමදිනාටමත් ආශිර්වාද කරමින්ඒ වගේම ලක්වසි ලෝ වැසි හැමදිනාටමත් ධර්මශ්‍රවනය පිණිස පින්ක මක් සිද්ධ කරලා කරගන්න දාන මේ උතුම් පි ශක්තියත් ඒවගේම කයි වචනය සංවුවට භාාවට පත්කරගෙන ්‍රැස්කරගන්න සීලම පුුණ සම්පාත්තියත් නිවන් දොරුටුුවක් වන ධර්මශ්‍රවනයම පින කුසල ශක්තිය හැමදිනාටම භාවනාමය වසයෙන් උපනනිශ්‍රී වෙලා රැස්කරගන්න ධනමය සීලම භාවනාාවම උතුම් පුණි ශක්තිය. බොෝමත්ම ඉක්මනින් මඟපල පිළිවෙලින් නිර්වාණශාන්ති ළඟා කර ගන්නටම හේතුවාසනාවේවා කෙනදාාසිං ධර්මශ වනය කරන්ට සූදානං වමෝ. මාතෘකාවක් ධර්මයක් පොලින් මතක් කළා. ඒ මාතෘකා ධර්මයන් කියවේන්නේේ පාරමී ගනයට වැටි නාකාරයට යම්කිසි පිින්කමක් කරන්න කොහොමද ඇතිදි උගන්නන්නේ දාන පාරමී කියන පාරමී ධර්මය ගැන ඒ වගේ තමයි දානය කියලා කියනකොට මේ ධර්ම දානම පකමත් ධන පින්කමක් එනං දානය කියලා කියනකුට අපි ගොඩාක් වෙලාවට කල්පනා කරන්නේ මේ බාහිර වස්තුූන් දන්දනයක තාන මේ වසයෙන් බුදුර අන්සි දේශනා කළා බාහිර වසයෙන් උපබෝග පරිභෝග වස්තුූන් දන්දනයක ඊළඟට බෝසත් උතුමන් වහන්සේලා විශේසෙන්ම ධන මේ පිකමක් සිද්ධ කරගන්නේ පසී බුද්ධත්වය පිණිසන එතකොට ධන පාරමිතාව දාන උපපාරමිතාව හැටියට සම්පූර්ණ කරනවාඒගැන ශරීරයේ කොටස් පවාදන්දීලනේද ඊළඟට මහාබෝෂතාාණන් වහන්සේලා සම්බුද්ධත්වය පිණස දානය සම්පූර්ණ කරගන්නවානේ මුල ජීවිතයම දන්දීලා එතකොට ඒ දාන පරමත්ත පාරමී බවට වැටෙනම් එත මෙවැනි පින්කමට දැ මහාබෝසතාාණන් වහන්සේලා උපබෝග පරිභෝග වස්තුූන් දන්දුන්නා ඒවගේ ශරීරය කොටස් තන්දීලා මුු ජීවිතයමත් දන්දීල තමයි සබුද්ධත්වය පිණිස පාරමි ධර්මයන් සම්පූර්ණ කර ගත්තේ. තු අපි ප්‍රාථනාව නිර්වාණබෝධය පිණිස ඒවගේ තුන්තරා බෝධීන් දු පසය බුදු මහරහත් කියල කියන. මහරහත් බෝධී නිවන්නාබෝධ කරගටනි මොනවද සම්පූර්ණ කරගන්නට ඕන කියලා මේ දේශනාවතුළ සඳහන් වෙනවා. තු ධනයක් පූජ කරනකට සම්පූර්ණ වන්නට ඕන කරන කරුණු... අපි ධන මේ පින්කමක් සිද්ධ කරන විලාවට සාමීන් වහන්සේලා අනුශාසනා කරනු නේතවෙන්න මේ විදිරි පිකමක් කලොත්තමයි ඒ පින්කව මහත්ඵල මානිශංස වෙන්න කියලා එක පැත්තකින් ප්‍රධානම කරුණු තුනක් සම්පර්ණ වඩරු මහත් පල වහණශංස ව එකරිැන චිත්තවත්තු පටික්්ගහ කියලා කරනුතුනා සි කියල කියැන හිතේ ප්‍රසාදය හිේ ප්‍රසාදී තියන්ටත් තුන් අවස්ථා තුනකදී පූර් චේතනා මුංචන චේතන අපර චේතනා කියල්ලා අනතුන් සිත පහදවාගන ධන පූජා කරන ලුණකැන ධන මේ පින්කමක් සිද්ධ කරන්න අදහස්ස පහල වෙන වෙලා ධනේ පූජා කරන වෙලා වෙසා ධාන මේ පින්ක ම සිද්ධ කලලා අවසංච් වෙලා පූජාකන අවසං වෙච්ච වෙලාව ගන්නේ මරනී මොහොද දක්වා මේ ගැන පින්කම ගැන තළ සතුටරුුවෙන්ඩ පුළුවන්ම් ඒක තමයි අපරචේහිතනා බඩ පත් ඒ පංගම ගැන හිතල සතුරු වඩනම් එතකොට තුන්සිත පහදවාගෙන ධන පූජ කරන කියලා කියැන එකයිතුට හිතේ පැහදිී මැතිකර ගණඩුවන් ලෝබහි දේශ මෝහෙ ඩිට මාන නෑ ත කෙල්ටිරගන්නතු දානනි පෝජච කරන්නට ඕනු ඊළඟට වත්තු කියලකන්නේ දානය වස්තුව අපේ බාහිරවස්තුූන් අන්දන් දෙෙන්නේ ඒ ගැන ලෝබය දවේසේ මෝහේ තියාගන්න ඒ වගේම ශරීරී කොට සක්නන්දන් දෙෙන්නේ ඒත් ෝබද සමහ කෙලකෙන කුසා සිතිවිල මතු කරගඩ ඕල ජීවිතයම දන්දුන්නත් ඒ හිතගෙල්ටි කරගණ්ඩ හොඳ නෑ ලෝබ දේශයෙන් මහ නත දැන් ජීවිතයම දන්දෙනවා කලකන එක මේ ලේසි පහසු වැඩක් නෙවෙයි දැ නොඒ වෙලාවට ගක්කෙනගේ වමනාවමලට විය පූජ කරන වෙලාවතිීනෝ ද ගත්තම ජීවිත කැප කරලා තමයි මේරට බේරගත්තරනු විරෝට මම වෙනුවෙන් නද හම තියන ති ඒ වගේ මේ සමහර වෙලාවට ජීවිත ගැන අපේ ක්සාාවක් නැතුව මේ ශරීරය අත්‍යවශ්‍යම කොටස් දන් දෙෙනය ඉන්නෝ කක ජීවිත අවධනමක්තිීනෝේ ඒගෙන හිතන්න ත් නෑ ඒළඟට මනහාරි කවුරර අනතුරකට පත්වෙච්ච වෙලා ඒක බේරගන්ඩ දැන් කවුරඩ දීගිරුණනා නේද බේරගන්නෝ ඔය විදිහයට ජීවිත කැප කරන අවස්ථාතිය නොනේ ඒ වගේ නෙවෙහි මහාබෝෂථාණන් වහන්සෙනවක් ජීවිත කැප කරන්න ජීවිතය කැප කරන්නේ අසංක්‍ය ගනන් සප්‍යයන් දුකින් මුද වාලන්න නේද අසංක්‍ය ගණන් සත්‍යයන් දුකින් මුද වාලන්නට තමයි මහාබෝෂ තාණන් වහන්සේ නමට පාරමිධර්මයන් සම්පෝර්ණ කරගන්න මැතැන් ජීවිතය පෝජා කරන්නේ එතකොට අන්න දාන වස්තු අපි හදාගණ්ඩෝනේ ධාර්මික වස්තුක් බවට පත්කරගෙන කඩිය මුගරු හෙර උපසපගන්න ලකන් යි එට පටි ගාහ කලකන ප්‍රතිග්‍රහක ප්‍රස දානය ලබනය ධනය පූජ කරණය තමයි ධන ප්‍රතින් බවට පත්වයන්නේ නති තානය ලබනය ප්‍රතිග්‍රහග්‍ර බවට පත්වාඒ ප්‍රතිග්‍රාග ප්‍රසක ලකනකටත් අපි අනුග්‍රහ බුද්ධීන් දානය පූජ කරනවා නං බොහොම අසරණ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් එහෙමනත්තන් අවශ්‍යතාවයන් තියෙන කෙනෙකුට වෙන්න පුළන් ඒවා ස මේ සම්පූර්ණ කරන එක නේත උහට අවශ්‍ය දේවල් තිෙන න ගේ ඇයටදව සම්පූර්ණ කළ දෙනවා එතවට ඒක අනුග්‍රහයෙන්කම තමයි අනුග්‍රහයක් පීරි තම අපි කර පූජා බුද්ධීන් ද දෙෙන ඔ අපි ාතිෙන් දන්නේ දන්න්නේ බුද්දු පසේ බුදු මහරහතන් වහන්සේලාට පූජා බුද්ධ අපි න්යන්නේ එතුළ බුදුරියන්සි දේශනා කළ මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ ඩෝන චිත්ත වත්තු පටිකා කියලා තවත් විදකින් බුදුරියාන්සි දශනා කළ ධනයක් මහත්පල මහනිසාන්සවෙන්න තවක් කරුණු පහක් සම්පූර්ණ ෙන්ඩෝන කියලා යෝ සීලවා සීලවන්තේු දාතිදාන ඉසර තමන් සිල්වත්ෙන්ට ඕන්න එට සිල්ලත් පිරිසකට දානය පූෝජ කරන්නට ඕනේ එක ප්‍රධානකාරණයක් ඇතුකොට ඒනිසාතමයි හැමෝම දාන දානදට කලින් පාන්සේ සමාධන් ව පන්සිී සමාතන් වෙලා තමයි කයිවචරය සංගර කරගන්න තමන් සිල්ලත් ෙලාතමයි ධනය පූජ කරන්න එ සිල්ලත් පිරිසක්ට ධානය පෝජ කරන්න බුදුරජාණන් වහන්සට පූජ කරනන සබුධ පූජාත්න සීල සමාදිී ප්‍රඥ්ඥාවන් අග තැන්පත්ව ලෝතුරනා බුදුරජාණන් වහන්සේ එමනත්තං බුදුරජාණන් වහන්සේලා උදිසාතමයි පෝජා කන්න ඉට මහා සංගරත් පත් කරගන්නකොට අපි කියන්නේ තුකල්වාසි මහා සංරත්න කියලා මේ වැඩී මහා සංගරත්න තරන්න ව තුංකල්වාසි මහාසංගත්න ප්‍රමාණය කියන්න පුළුවන්ද ගුණේ කොච්චර කියල කියන්න පුුවන්ද එහෙම කියන්න බෑම් ආනේ ඒවාගේ ඉතිං ඒ ප්‍රතිං්‍රාහග පිරිිස සිිල්ලබවට මත්ෙන් න තුට කරුණුද දෙකයතුර තම සිිල්ලත්තුනා සිල්ල පිහිරි දජග ඊළඟට දම් මේේන ලද්දං සුපසන්නේ චිත්තෝ. එතන අට ඉස්සල්ල කියපු කරුණු දෙ කරනු තුනෙන් දෙකක් තියෙනවා මොකදද දම් මේේන ලත්තා ික වස්තුක් වට පත් ඕන කියන කාරණය සොපසන්න චිත්තෝ කියල කියන චිත්ත කියලකෙන එක හිත හිතේ පැහැදීම ඇතිකරගන්නු අරකීපවස්ථා තුනේදීමම ඉතන් දෙත තුර කරුණු දෙක් සම්පූර්න වෙලා ධනිමික වස්තුවක් වුණා හිළඟට සිල්ල සිත පැහැදීම තිකරගත්තාවස්ථා තුනකදී තොරතර කරුණු දෙයි මුලින් කිව්වා තමන් සිිල්ල අත්තෙන් ඕන කියල එකයි ඊළඟට දෙක ිහ පි සිල්ලුවත්ව නර ඊළඟට ධාරමික වස්තුවක් වෙන එක තුනයි ඒළඟට හතර හිත පිරිසිදු කරගන්න එක සුපසානය සිිත්තෝ ඒ ඒගාත පස්සනි කාරණය තමයි අබි සද්ධහං කම්ම පාලංගු ආර කර්මය පිළිබඳව දැඩී විශ්වාසයක් තීන්ඩන අබිහි කියලා කියන්නගුලොකූුවට ගොඩාක් විශාල වසයෙන් විශ්වාසයක්තේෙන්ට ඕන කර්මය ගැන. තකොට කර්මය කර්ම පලාදාහන නුවන බෙර දරි කරගෙන දාන පූජා කරන්න ඕන කියල කියන්නන්නේ එකයි. නේද හොඳ දෙවල් කලොත් හොඳ විපාක ලබෙනවා. එන තවත් විපාගැන අපි කතා කරනවානේ. දැන් අවසුද පූජා කරයම නි සන්සයෙන් අපි නිරෝගි කම ලැබෙනවා. නේද ඒවි දිහයට කල්පනා කරලා ආසුවරන්න සබල ප්‍රඥ කලෙන පංචිවි බයගල බෙනවා ඒවා අපිට ඇයි ඇයි උපකාර වෙන්නේ කර්මය නිසාන නේද කර්මය නිසා තම ඒවා අපිට අවශ්‍ය වෙන්නේ ඉතිං ආනෙම ගොඩාක් හොඳට කල්පනා කරලා අපිට දීර්ගාර්ශ ඕනේ අපිට බලය ඕනේ අපිට ශක්ති ඕනේ නේද ඉල්ළඟට නිරෝගිකම අපිට ඕනේ හිළඟට තමත් පැත්තකින් යස පරිවාර සම්පත්ති ඒවා අපිට ඕනේ නේද උපබෝග පරිබෝ වස්තුූන් අපිට ඕනේ නොෙක් දේවල්ඒ අවශ්‍ය හැම දෙයක්ම එතකොට ඇගේවල් දුොරුව වල්ද යානවාහන්නද නේද වවත් අපේ ජීවිතර වශයන මේ අවශ්‍ය දේවල් ඒළඟට එහෙම හිතේ පැහැදිීම ඇති කරගම දාන පෝජ කරගත් හම ගුලකු වෙහෙසක් නැතුව ඒවාපිට ලැබෙනවා ලොකු වෙහෙසක් නැතු යවපිට ලැබෙනවා තැන් හරියට තමන්ම මහන්ශ්‍රවෙලා හරයම්භ කරගඩිප දැන් දෙදිමාපියන්ග ලබිති දායාද ටිකපිට දෙැබිලතිනි නිරයාසේම් මේලෝකට බිහිවිෙනකුටම අප මලාතාත්තනා හොදට හොදට මේ දනවත්තා නේද ඒවා දායාද වසිෙන් අපිට ලබිෙනෝ ඒවත්තට බලින් ගඩ පුළුවන්ද එතුට බලින් ගත්තත් ඒ අපි හරියට එක ගත්ත වෙන්නේ ෑ එනිසා ඒවා නිරායාසේම් අපිට ලැබෙන කියලබ ගරියන්සිදේශන අ කලා හරියට මේ කියන කරුණුට එක සම්පූර්ණ ක ළොත්හෙම එතකොට පස්වනි කාරණය තමයි එතකොට අභිසද්ධහන් කම්ම පලං ලාරං මේ කරුණු පහ සම්පූර්ණ වෙච්ච තැන බුදුදු ජාසිි දේශනා කළා අබිසද්ධහං කම්ම පලං ගොලාලං තංවේදානං විපොල පලන්ති බුරුමේ මේ කියන කරුණුඋ පහ සම්පූර්ණ වෙච්චි දානය මහත් පාලයි මහානි සංසයි කියලා දේශනා කළා මහ මහත් පල වෙනවා දිට්ට දම්මවේදීය වසයෙන් මේ ජීවිතේමල් අපට ලැබෙනවා එතු අපි දම්පූජ කරනකොට ඒක යානිසංස මේ ජීවිතම අපිට බලාපොරොත්ව වෙනඕන නේද මේ ජීවිතම බලාපොරොත්වෙන වන ඒ කර්ඩෝනේ මේ බුදුරස දේශනා කළ තමම්ම හිතල දන්දෙන් ඕන කියලා ැ අනුම් කියන හින්ද නිදන් දෙන්නේ නේද සහරට බල කරන්න ොනි දාන නේද බල කරන්න තුනි ධනය දටි. එහෙම නැතන් අපි බලාගනවා කවුරරි කරන්නකා දැගේෙද එකතු වෙල්ලා සහෝදරෝටි එකතු වෙලා දාන දඩි කලාලට එක එකන දායක ව එක එක විදිටන්නේ නේද ඒක විදිරිතමයි ධන න්න. දායක වෙන්නේ එකට සමහරවෙලාට වෂනයෙන් විතරයි නේද. වජනින් විතරයි එකතින. සමහාර වෙලාවට ධනේ නෑ ශ්‍රමය කැප කරනවා. නේද මට දෙන්න නම්බෑ මට උදව කරන නම් පුළුවන් කියලා ොර කැපේවෙලා උදව් කරල ට කරලා දෙනවා. මේ විදිහට සමහරයි මකත්ම කරන්නේ කතා කර කරින්දල්ලා හුණු පෙන්ඩලා එමීටනේ එමනවා. අන්නේ වගේ අයිනො. එතකොට පස්සෙන පස්විදිහක් එතකොට තමන්ම හිතල දදින එක තමයි ඉතාම් වැදගත්න එතුට අපේ ආචිල සියල දන්දුන්නා අපි දන්දදින්නතු හිටියොත් අපිට හොදන නේ දෙහම කල්පනා කරනවානේ ඒවගේ හිතනවා එතකොට අපේ සහෝදර සහදුර දන්දිනවා අපි දන්දුන්න ඇත්තම් හොදරයන නේද මිනිස්සු බලයිනෑ ඇයි ඒතුකොට මේ විදිර මේ මේ පිරිස දන්දින්න ඇත්තේ කියලා බලයින ආනුව එ විදිහට හිතලක් බොහෝම මේ දානි දෙන එක දුරුවල කරගන්න නේ අපි සිද්දු කරගන්නවා එකනේ ඒ ශක්තිය දුරුුවල කරගන්නවා දාන ශක්තිය කෙලකෙන ඉතා විශාල ශක්තියක් දීම කියලා කියන්නේ එතකොල බුදුරාන්සි දේශනා කළ එහමන මේක සම්පූර්ණ කරගන්නට නම් අර කරුණු පහසම්පූර්ණෙන්ටත්තෝනි මෙලෝ වසයම විපාක ලබන්ඩ නම් මම්ම හතල දන්දට නුටිකන්නේ අසං කාරක කියලා කාගේවත් බලපෑමක් නැතුව තානය පජ කරන්න ඩ ඉතින් තමන්ම ධර්මශ්‍රපනය කරලා කාගහරි හගන මේක කළොත් මේ කරන්න කොහොමද කියලා ආනෝ දිහිතක් පහල වෙලා මේක කරන්න කොමද කියලා ආහනෝ ඒවිට හිතල දදන එක තමයි මේ ජීවිතේම ආනිශංසල බන්ඩ තු දැන් කල්පනා කල බලා ඕන අපිට මේ ජීවිතයම නොයෙක්දේවල් ලබේ නැති යෙතුට අපි බලාපොරොත්වනි විදියටට පි මේ දේවල් ලැබ නැත්තේ කිය කල්පනා කල් බැලෝම අපි හිතලනෙවේ කරන්නේ තයනත් අනුම්කර නිසා කරුණ නිසක් හිතල්ල දෙන්නේ තමන්ම හිතල දෙන්න ආනේ නිසාතමයි දිත්ත දමවේීන කුසල්ල කරමයන් හම නැත්තම් පුුණන ශක්තියෙන් අප ්‍රැස් කරගන්න ැ ඒළඟට ඊළඟ ආනිසන්ස් ඊළඟාත් භාාවයංවල ඒ විපාක දෙන වෙන්ඩ පුුවන් මෙලෝජීවිතය ලැබෙන්න්නේ එනිසා මෙලෝජීවිත මේජීවිතේ මනන් දු දන්දීමේ ආනිසංසේ අවශ්‍ය වෙන්නේ මේජීවිතේන මනන් සීලයේ ආනිසංසය ලැබෙන්ඩුවය මේජීවිතයන මනං භාවනා කරලා ධහාන මාර්ගපල් ලබා ගණ්ඩ අවශ්‍ය වෙන්නේ ඒහනම් ඒක කර්ඩන්නු කොහොමද කවරුවත් සමාධගෙන හිදනේ සී සමාදග ඩෝන නේද කවරුත් සී සමමාදන් වඩුවෝ නිසා සී සමාදං වෙන්ඩුවෝන කවුරුත් භාවනා කරන හිදන වේ භාවනා කරන්නඩන නේද කවරුත් භහාවනාකරන හිදන වේ තමන් භාවනා කරන්නඩෝන එතකොට එ කවුරු හරි දන්දුන් හාමක ශක්තියක් ලබෙනවා අපිට සී සමාදංගෙනකොටත් ඒ ඒකින් අනුබලයක් අපට ලැබෙනවා භාාවනා කරනකොට තෙමයි ඒ අනුබලය ලැබනට තමම්ම හිතල දන්දන එකයි සේසමාතංගෙනයි භාවනා කරන එකයි කරන්න කියලායි බුදුරජන් වහන්සේ දේශනා කළේ ඒක දිට්ට දමවේදනය වසයෙන්ම. අන්න මේධන මේ කරුණු පහ සම්පූර්ණ විච්චධානය තංවේදානං විපුල පලන්තිභූමේ කියලා විපුල පලගිලල් දින දානේ විදිහටනං ලැබෙන්නේ ඒ සඳාවයි කරුණු පහ සම්පූර්ණ වෙන්නට මෝනේ. ප්‍රධාන කරුණු පහක් සම්පූර්ණ වට මඕනේ. අනු විදිට මයි දානය ගැන ුදුරාශ දේශ කලතින් දීලඟට දැ මෙතින්දි දේශනා කරනේ පාරමී ගනයයටට කහුද වැටන්නේ කියල මේ දානය කියලකෙනක මෙතින්ති සඳහන්ගුණා තන්හා දිීට්ටි මාන අනු පහතා එතකොට අපි හිතන් බැහැරවඩුවනනි ප්‍රදාන අකුසල ධරමය එහම ඇත්තන් එවිදිහට අකුසල ධරමයන් තුනක් තමයි යතන උබන්නන්නේ තන්හා දිට්ටි මාන් එතට පාර්මී ගනයට වැටෙන්ඩෙන මෙන්න මේ කරුණු තුන ඉවත්තෙන්ට ඕන පලමෙනක තමයි තන්හාාව තන්නාවකිලග කවරුද දන්නවානේ නේද තොට අපි කියනවා රූප වලට තියෙන කැමැත්තර රූප තන්නහා නේද. දවලට යෙන කැමැත්ත සබ්ද තන්හා ගධ අන්ට තියන කමැත්ත ගන්ධ තන්හා නේද රසේඩ තියෙන කැමැත්ත ජහා නේද තන්හා ක කියලා කියන රස තන්හාාව කියකේනවා ඊළඟට ඉස්පාසවලට පොට්ටප තහා ළගට හිත හිතායින්න අපි කැමැති දේවල් නේද එ කැමදී වර්ගෙන කල්පනාගරගකිලද ඉන්නවා. එතකොට ඇතිවෙනවා දම්ම තන්හාාව කියලා තහාාව අරමුණුෙහි අපි හිතේ අරමුණු කෙරේ අපි තන්නහා ඇති කරගන්න මේටික ක්කෝම එකතුකර එකුතු කලා හමත ප්‍රධාන තන්නහාාව දුනක් හැදිනවා මනාද කාමතන්හා බවතන්හා බවතහා කියලා ප්‍රධාන තන්නාවන් තුන එතුර කාම තන්නහා කළ කියන මේවාට කැමැත්තිෙන් මේ ඇද බැති තබා ගන්නේ එක කාමලෝකය තින කාම්වස්තුම් කැර ඊළඟට රූපලෝකය අරූපලෝකය කිය තවත් දෙකක්තියනන නද. එත ඒවා තමයි කාමතන්හා භවතන්න ව භවතන්නනා කියල කියන්නේ. එත භවතන්හාාව හැදනවා ේසයේ බුදුරජාස දේශනා කළන් නැවත ආත්පහාවයක් තියෙනවා එහම නැත්තන් අපි තු නැවත උත්පත්යක් තියෙනවා මේ ජීවිතයේ රැස් කරගන්න මේ මේ ජීවිතයේ අකුසල කරමය වැස් කරගත්ත හාම නැවත සතරාපාය උපදිනවා සතරපාය උපදිනවා කුසල කරමය පින්කංගල හාම නැවත දිවලෝක උත්පත්වය ලබනවා එ මේ විට මේ විදිට හිතක් හදාගන්න එකත් ඒදි බලාපොරොත්තුවක් ඇති කරගන්න එක තහාාවක් ේ භහවයන් කර නැවතන උත්පත් තියල බනවාය කියලගෙන තන්හාාව එහෙනත්න් දිව ලෝකයනවා දෙවියන් වහන්සේළඟට යනෝ කියලා ලොක කියන් නේද අපේ පදිවන් වහසේළඟට ගත්තගලගියන් ඔන්න ඔ තන්නාවල් තියෙනවා. ඒළඟට බුදුරන්සි දේශනා කළා එතකොට බිබොහ තන්හාාව නැ අත්භාවයක් නෑ මේජීවිති විතරයි මේජීවිතය විතරයි සතුට් පුුවන් නේද කාලබීලා නේද සතුටු වෙලා මේ ජීවිතය විතරයි ආයහෝ ඉන්න තිහම දෘෂ්ටයක් කදාගන්න එම දදුෘෂ්ටයක් කදදාගත් තොත්ේකටිකි නුම් කද විභව තන්නාව කියලා ඇති මේ විතර බන්නකටේ හැම හැමේකක් ප තන්නාවට අයිතිය තන්නාවට අයිති ඒ වගේ එතකට ඒ තන්හාාවන් සියල්ලක්ම දුකර ගණ්ඩ ඕන එසිලුමු තන්න්නහාාවන් දුර කර ගණ්ඩෝන. ඊළඟට බුදුරහසි දේශනා කළා තන්හා ඉළඟට දිිට්ටි දිිට්ටිය කියගෙන මිත්‍යයා දුෘෂ්ට නද මිත්‍යා දුෘෂ්ටිය දෘෂ්ටියය නැති නතිකර ගණ්ඩෝනේ එ දුෘෂ්ටියෙන් ඇති කරගත් තහම පිට පහල වෙනවා සම්මාධීට් නේද දෂ්ටී නැති කරගත්තතාම සම්මාධීට්ටි පහල වෙනන සම්මාධීට්්‍යයෙන් තමයි මේ ආරශ්ඨනාක මාර්ගය පටන්ගනි එතු රශ්නක මාර්ග ප්‍රදා ඉස්සෙල්ලාම තියෙන මාර්ගංග දෙක ප්‍ර්ඥාවට අහියිති නේ සම්මාධට්ටි සම්මා සංකප්ප කියන දෙක ප්‍රඥ්ඥාවට අයිතිය ප්‍රඥ්ඥාවන් තම පටන්ගන්නේ ප්‍රඥාවත් බුදුරන්සි දේශනා කළා සම්මාධක්‍යත් ප්‍රධාන කොටස් දෙකටගෙන් කලා මකදද ලෞගක සම්මාධිට්්‍යයි ලෝකෝතර සම්මාධිට්ටය කියලා. ලෞගක සම්මාදිිට්ටීට කියනව තවත්නම කම්මස්සකතා සම්මාධිට්ටි කියලා මකදද කම්මස්ස කතා සම්මාධිට් ඊඟට ලෝක උතර සම්මාධිට්ටිට කිය තමත්නවක් චතුසත්‍ය සම්මාදිිට්ටි කියලාද චතුත්‍ය සම්මාධිට්ටිය සම්මාධිට්ටිය කොටස් දෙකයි එකක් ලෞකිකයි අනතක ලෝකෝතරයි ලෞකිකටකට කියනවා කම්මස්ස කතා සම්මාධිට්ටී කියලා එට ලෞකික වෙන්නේ කර්මය තිබුණුත්නේ නැත්ති කර්මේති බුණත්තමයි ලෞකික වෙන්න එතුට අපි කියනවා සම්මාධිට්්‍යි ඇති කරගන්නවා මේ විදිහයට අපි ධන ආනිශංස තියන්වා කියලා නේද ආයුෂවර්ණ සැප බල්ල ප්‍රශ්ඥාපිට ලැබෙනවා පරිවාර සම්පත් ලැබෙනවා නිරෝගි සම්පාත් ලබෙනවා දීර්ග සම්පාත් ලබෙනවා ඒළඟට හොඳ ආශත්‍රයන් අපිට ලැබෙනවා නේද මේ විදිහයට කල්පනා කළොත් එෙම ඒක අයිතිනි කර්මයට එක යිතිවෙන්නේ කර්මයට අයිති වෙනතු කර්මයට කර්මයෙන් ඉවත්න ස්වභාවේ කර්මයෙන් ඉවත්වන ස්ොභාවේ තුට එතන විශේෂෙන් අපි කරන්න කර්ම ලැස් කර ගන්නේ සංස්කර රැස් කර ගන්නේ කොතන සංස්කර හැස් කර ගන්න නැත්තේ ලෝකෝතර සම්මාධදීට ඇති කර ගත්තට පස්සේ ආපහෝ කර්ම රැස් කරන්නේ නෑ කර්ම රස් කරන්න එතුර සිද්ධවෙනි ක්‍රියාවක් විතරයි එකකරගන ක්‍රියාසිත් කියලා ආතන් වහන්සේට ඇතිවෙන ක්‍රියාසිත් එතුවට අපි ගත්තොත් එහෙම ලෝකෝතර සම්මාධි්ටයේදී එතුකටෙන සතුස්සතය සම්මාධීට්ටි කිය කියෙන ලෝකොත්‍ර සමාධට්ියයට ඒ සමාධීත්‍ය ඇතිකරගන්නකොට ඇතිකරගන්නවා ස මේ අපි ගත්ොත් එහෙම මුලින්ම දුක කියල කිය කියල දෙයක් තියෙනවා නේද දුක කියල කියනක පිරිසිද පිරිසින්ද දකිින් රෝන එකක් දුක කියල කියන එක පිරිසිද දකිින් දෝන එක පිරිසිද කිය කියන සම්පූර්ණයම නේද ද සාමාන්‍යෙන් කෙනෙකුට දුක තේරෙන සරමටනේ දුකින් විදෙන්න්න පුළුවන් වෙන්නේ න දුක තේරුම් ගත්ත විදයට මයි දුකින් විදන්න පුළුවන්ගේ ජීවිත යම් කිසිවියකින් සැනසීමක් ලබනෝනම් ඒ දුක ගැන දන්න හිදන්නේ නේද ඒ දුක ගැන දන්නේ කොහොම ද අප අස්සාද ආදීනව නිස්සරණ කියලා කියන ප්‍රධාන කොට ස්තුනා අපි දන්නවා මේ මේ දේවල්ට මේ මේ දේවල්ල කාශාදය ලබාගත්තුත් එහෙම මේවිදිේ ආදීනවට මුණ පහන්ඩ සිත වෙනවා එත්තකොට අපි ගත්තොත් හේම සතුම් මරලා ආශවාධයක් විදිින්ඩගියොත් නේද ඊළඟට හොරකං කරලා ආශ්වාධයක් විදිිඩ ගියොත් කාමීවර්ධවා හැ සිරිලා ආශවාධයක් විදින්ඩගියොත් බුරු කියලා ආශ්වාදයක් විදිිඩගියොත් මත් පැන් දුම්පානය කරලා ආශ්වාධයක් විදිිඩගියොත් මොකද වෙන්නේ ඒක ආශ්වාදයට අයිති වෙලා ඊළඟට ආදීනවයට වැටනවා එක ආදීනව තියනවා නේද සතුන්බැරී ආදීනෝ දන මේ පස් පෞද් දසාකුසල් කිරීමේ ආදීනව තිනවා ඒ ආදීනව මේ ජීවිතය විත රක්න වේ මේ ජීවිතය විතරක් නවේ වගේ විපාක නිවන්නා බෝධ කරගන්න ආත්භාවය දක්වාම තියෙනවා ඒවට මුණපාන්්ඩ සිද්ධ වෙනවාය කියලා මකද ඇති කරගන්නේ සම්මාධිට්්‍යයක් ඇති කරගන්නු සම්මාධිච්චයක් ඇතිකරගන දුක පිළිබඳව දැනගන්න සම්මාදිිච්්‍යය ති මේක අපි දැනගන්නේ ප්‍රමාණයකට ඒ ඒ ප්‍රමාණය හරියට කියනවා මෙහම අපේ හෙවනැල්ල වැටනෝනේ දැ අපි වාල එන්නකොට අපේ ශරිරයේ ප්‍රමාණයට හෙවනැල්ල වැටනවා නේද ශරිපමාට හෙවනල්ල වැටෙන ඉ ඒ ප්‍රමාණයට අපි තමන්මයි තමන්ට තමන් ගැන හිතනෝ මගේ මේ ශරීරය තියෙන ප්‍රමාණයට තමයි මට දුක්තියන්නේ මගේ ශරීරය ප්‍රමාණයට තම මේ දුක්්ටික ශරීරයේ ප්‍රමාණයට තියෙන දුක්මනුවත නේද මේ තමන්ගේ ශරීරය අල්ලගෙන හිටියොත් හෙම ආසාවෙන් කැමැත්තින් අල්ලගෙන හිටියුත් එතුවට තමන් කෙරෙහි තමයි දුක තියන්නේ එතුොට තමන්ට පඩි ගින හැතිනවා සිතට එක දුකා තිබා දන දුකා නේද තමන්ට සීතක්ෂණ විශාල වසේදන නො දුකා නේද ඒළඟට මෙැසි මදුරුවන්ගේද ඊළඟට අනිත් සත්තුන්ගේද නේද හැම ආකාරයකම තමන්ගේ ශරීරය පමාණට දුකක්මේ දෙනවානේ ශරය පමාට දුකක්දවා එනි සුරාස් දේශනා කළලා මේ ශරීරයගෙන හිතන්ට රිර ගැ හිතන්න තුරු සම්මාධීට්්‍යයක් ඇතිකර ගන පුළුව මේ ශරීයේ හැදිලතියන මනුවගෙන්ද නේද මේ ශරය හැදිල තතින මුණුවගෙන්ද කියල දැනගත්තොත් එක සම්මාධීතිනයවෙේද සමාධී දන්න ඇත්ත සමාධී්‍යය නෙවේ නේද මේ ශරීරය හැදිලතියන්නේ කුණපු කොටස් තිස්තකකින් ඒ ඒ තිස්තක දන්න ඇත්තා ඒක වෙන් කරලා වෙංකල හඳුනගන්නට දන්න එත්තං අපට බෑනේ දුකතේරුම් ගඩ නේදි ගත්තුතෙම කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරෝ අ්ටි අ්ටිමිஞ்சා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං ප්පාසං අන්තං අන්තගුණං උදරියං කරී සං පිත්තං සෙම්හං උබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා හේලෝ සිංහනිකා ලසිකා මුත්තං ලසිකා ලසිකා මුතා නේද එතකොට මේ තිස් දෙක දන්න ඇත්තා ඒ තිස්ක ව කරන්න බැරිනම් ශරිරගෙන දන්නවද එතු රුද්දු දන්නව දන්නේ මේකතාව පිහිටලා තියන කොහේද මෙ විං වෙන්න කුහොමද අස්තිිකීය තින හරිටම නේද බුදරන්සි දේශනා කළතිම කෙස් පවා ගන කලා සාමානය මධ्य ප්‍රමාණය පුරුසයකුගේ කෙස් ප්‍රමාණය ගනාන් කර නේද මධ्य ප්‍රමාණපුරුසියගේ සාමානය ලො ප්‍රමාණයක් තින ඒ ප ඒ බව පවා බුදරහන්සි දේශනා කළ තිීනෝනි ඉති අ අස්තිකොච්චරක් තියනෝවද නේද අපි ගත්තොත්හම සාමානෙන් බඩවෙලි දිග කොහොමද නේද ස්්‍ර එකට සහ පුරුෂයකට ඒ දිග ප්‍රමාණ වෙනස් එකට හේතුමුණවාද මේ හැම දෙයක්ම දේශනනා කලදී ඔන මේ ශරීරය සම්බන්ධය නද එතකොට අපි ටිගෙන ග්ඩ පුළුවන් මේ ශරීරයේ ස්වභාවේ කොටස් තිස් දෙකකින් එතවට මේ ශරීරයම අපි ගත්තොත් හෙ අසුභ කොටස් දහයක් වා සුභය කියල දේශනා කළන දස්වා සුභය කිය දේශනා කළ ඊළඟට තව පැත්තක නව සීවිතික කියලා තවත් ශරීරයේ ස්ුභාවේ නව සීවිතිකය හැටි තවත් තව දේශනා කල මේ ශරීරය ගෙන හරිට දන්න එත්තා අපිට දුකාබෝධ කරගන්න පුළුවන්කමක් ෑ එනිසාස් හරිරයේ මේ ශරීරයේ ෙවනැල්ල වැටිනවාදොයි ප්‍රමාණයකට ඒ ප්‍රමාණයයට හිත දියුණු කරන්න ඒ ප්‍රමාණට දුකාබෝධ කරගන්නට පුුවන් ඊට මේ ශරීරියම මුල් කරගෙන ම මමද මම සුවපත්ත එමා කිය හිතලා ේද මම දුකින් මෙදෙන් ඩෝල මම සූපත්තෙන් ඩෝනි කියලා හිතලා කල්පනා කරලා මමුකොද කරන්නේ ඊළඟට බාලනවා අපේ ළඟින් ඉන්න අය නේද ලඟින් ඉන්නා යම්මයි තාත්තයි නේද සහෝදර සහෝදුරියෝ ඥාතිීන් හිතවතුන් ඔවිදියට මේ හරියට මේ ගහක ප්‍රමාණය වගේ ගය ප්‍රමාණය ගත්තාම ගහි විශාලත්වය යනුවන පොලොට හවනල්ල වෙටෙන්නේ හිවනැල්ල වැටේන්නේ ආන වගේ මේ මනස කියලා කියන එක විහිදුවන්ට මයිතීන් විහිදුවන් නේද එතකොට හෙවනල් හරියට ඒ හරියට හවනැල්ල වැටිනෝ වගේ ප්‍රමාණයට යමකිසිේ වස්තුවක හෙවනල්ල වැටෙනෝ වගේ අපේ හිත හිත පතුරු වඩ පුළුවන් හිතේ මයිතරි පතුරු වඩ පුළුවන් එතුර නිවසේ ප්‍රමාණයට නිවසේ මයිමේ ප්‍රමාණයට ඊළඟට ගමේ ප්‍රමාණයට නේද එට නගරයේ ප්‍රමාණයට ඊළඟට රටේ ප්‍රමාණයට ඊළඟට සම්පූර්ණයෙන්ම ග්‍රහවස්තුූන් සහිත සම්පූර්ණම සක්වල නේද සියලු සක්වල වාසේ සියරු සත්වයෝ උඩින් භවාගී ඉඳලා යටටින් අවිීචය දක්වා සියලෝම සප්‍යයෝ සියලුම් සත්‍යයෝ සෝපත්යවා කියලාපිට අරමුණු කරන්න බැරිද අනුණු කරන්න පොළවා එහෙම අරමුණු කරගන එම අර අ අරමුණ කරගන්න ඇතිරගන්න පුරුදු තාවේ පුළුදාවේනි සාමකද වෙන්නේ සම්මාධිට්්‍ය ඇතිකරගඩ පුළුවන මෙමීතන් කවදාාරයක් කරගෙන කෙස් නිසා කොච්චර දුක්විඳිනවාද නේද කෙස්සින්ද කොච්චර දුක්ඳවා හිතබන් දැන් අපි කෙස්ම මාතෘකා කරගත්තොත්තහම මුළු ජීවිතයම කෙස්මුල් කරගෙන ජීවත් වෙන ඉන්නවානි නැද්ද ව දැන් තමන් හිතන්න පුළුවන් මගේ කෙෂ්ටික විතරක්ම මේ පෝෂණය කරගණඩ හරි රැක ගණඩ හරි නේද ඒ උසාහකන් වොකල හිතන්න පුලන් එහමන තමන් හිතල බලන් ටවනි බදුරන්ස දේශනා කළා දැන් සංසාර කොච්චර දිගයිද අනමතක් ගෝයම් භික්වේ සංසාරෝ ඔබ්බා කෝටින පා ති. ගේ මගේ කොන්්ඩටික ම රැග්ඩ චර හන්ස වෙනවා න මගේ ජීවිතකාලි නේද අනන්ත සසර ගත්තාම කෙස් නිසාම නේද කෙස් නිසාම් කොච්චර දුක්කහිද ලැද්ද මන් මතකර දැන් තමන්ගේ කෙේෂන විරක් බලවාො කියන එතකොට අනුන්ග කෙස් මුල් කරගන තමන්ග කෙස් වගේම අනුන්ගේ කෙස් මුල් කරගන ජීත පවතන එක ව්‍යාපාරතිය නවා එක කායතන තියනවා නේද කෙ හදනා අයතන කෙ නිෂ්පාදන අයතන නේද ඒ කෙස් නිෂ්පාදන අයතන ගැත්තදමම කියන්නේ ලබහිදමක කෙස් වඩවන හරි මොුණහරි ශයම්පුව එකක් හරි මුණ හරි නේද ඒවා මුල් කරගන විශාල ව්‍යපාරතිී නො තුටේ කර්මාන්ත ශාලාද ව්‍යාපාරද තවවා ඒවා හදන අමුදුර ව්‍යහදනේවා බහෙත් පැලෑටිද නේද බෙහෙත් පැලහටිද ව්‍යාපාර විශා ව්‍යාපාරණය ඒ හැම ව්‍යාපාරයක්ම පවතින්නේ කෙස්මුල් කරගන නවීද නේද කොන්ඩ කපනෙක්කිනගේ ඉඳලා අ ලොකු ව්‍යාපාර දක්වා මොකක් නිසාද පාතන්නේ එක ගහයි එක කෙස් ගායි බල මේ කෙස්ගහ නිසා එතකොට සම්පූර්ණයම විශාල වසයෙන් මේක අල්ලගන අල්ලගන තියන අග ති එ ඒ පජල විතරක්න වෙන ඒ ව්‍යාපාරත්ක බැදිිච්ච බැඳීම් ටිකොක්කුම නේද ස්ම්භාරයාාව ජීවත්වවෙන්නේ. ආයතනේ කටයුත්තු කරන හැමදිනාම ඒකින් යැපෙන්නේ. නේද එකතුරම මොනමුල් කරරින්ද නැතුර සියලුම් ව්‍යාපාර ෝක තින සියලුම් ව්‍යාපාර. අපි ශරීයට මුල් කරගන වි දේදලතින්නේ ඕ අපේ ශරීය මුල් කරනටම හැදිලතියෙන්නේ නේද. ද මුතුමය ද රත්ාීම ලසට නේද දැඟතුට තායිලන්ත වගේ රටක මේ රත්තරං හදන අත්තරන් නිර්මාණය කරන කට්මාන්ත ශාලා මේ සාමානය මේ ගාමට වගේ හැරිද ඒ වගේ සමහලට දෙදස් පන්සීය තුන්දාහා ළමයි වැඩ කරන්නේ අපේ වගේ ආයතනට ගිල්ලතිය එතකොට මේ රත්තරම්මන ැදාම වැඩ කරන්න කොචරත්තරන් නොනද හැම දාම වැඩ කරන්න කොච්චර රත්තරන්තය නොද බලා ති ඇයි එතුකට මේ මේ ශරීරයේ අස්සන කරගඩ තු මහාව්‍යාපාරයක් පවතන්නේ එකොට ව රත්තරන් එකතුර ඇමරිකාවේ රත්තරන්න දදි ආර රත්තරම් ප්‍රමාණය කොච්චරද නේද ලෝක ලෝකයේ සංසරණයවරන රත්තරම් ප්‍රමාණයෙන් හතරෙන් එකක් හතරෙන් තුර හතරෙන් එකයි සංසරණය වෙන්නේ ඉතුරු තුනම තියන්නේ ඇමරිකාවේ රත්තර ෝ ප්‍රමාණය ඒකොට සයිලෝ ලෝකයේ සංසරණයවෙන්නේ තුට ඉහිතර බන්න උා එතකොට සාමාන්‍යයෙන් දකුණ අප්‍රිකාවේ වැඩිපුරනත්තරන් තිය අතර නීී තියන්නේ පොළුවෙන් ගොඩට අරගෙනවත් නෑ දකුණ අප්‍රිකාය රත්ත හතරමා ඒ හැම ව්‍යාපාරයක්ම පවතින්නේ මන අනිසාද මේ ශාරීරය මුල් කරගෙන නේද එතුට මේ කිස්ගහාකිස්ගහ පොලට වැටෙනවාග පොලෝට වැටනෝ පො වැනට පසවාදයි පස් හැද පස්ල ටිකුතිවාන ඒ අපිගත්තත්තහම පරමමා දරමමාටකත්ත්තෙම පටව්‍යාපෝතයේජවාය වරඩ ගන්දර සෝජා කලකන සුද්දාාශ්ටකට එකතු වෙනවා සුද්දාශ්ටිකට එකතුෙනවා එතකට ඊළඟට ඒ පොළග හැදෙනවා අපිහිතමු කෙස් වැඩි පුර දික්කෙනවානේ එු දල්වලට නේද හරි එඩුරුගහක් හැදනවා ඒ ඉන්ඩුරුගහ හැදිලා ඉඩරුගහ ඉන්ඩුරුගා හැතින් අ වැට වැටිච්චි තැන නැද එතකොට කෙස්ටික ඒ ඉන්ඩුරු ගහ හැදන උුණනාගෙන්ද අර පොලෝට වැටික්ච කෙස් ගස්වෙල තියෙන පෝෂ කොටස්ටික උරාගන එකක පස් බවට පත්ල පෝෂක කොටස්ටික උරාගෙන තමයි ඉන්ුග හැදන්නේ ආය තෙඩුරෝලින් තෙල්හගලා යක සදනවා නැද්ද දැන් ඕකුම තමයි මේ චක්්‍රේ එදල කෙලවරත්තිේ නවද ආනක තමයි කර්මය කියලගන කර්මය කෙලවරක් නෑ කර්ම විසය අචින්තයයි නේද කර්ම විසිය අචින්ති ධර්මයාව හිතල වර කරන්න බෑ ඉතාල වර කරන්නරම් ඔන්න ඉවිදිර හිතන්න්න ුවන චක්‍රයක් විදිරි හිතන්රුව නේද එතකොට අපි මේ පොලෝට එකතු කරපු විධත්භාවයන් ලබල විවිධාත්භාාවයග ලබලා කෙස්ම පොලෝට එකතු කරන්න කෙස් නොවෙච්ච පොළවේ කොටසක් තිනවද තිනද කෙ නොවෙච් පොොවේ කොටසක් තිනවද ැ අපි මුහද පතූලිම ගමකු මුොහුද පතූලිම ගත්තත්පුරවාත් භාාවයන්වල එකතු කරපු කෙස්ටික ගත්තු කෙස් නවෙච්ච මුහද පතුලත් තියෙනද හිදලවාන් හුණ න මේ පසේ නතරක් නෙවී අඟහරු ලෝක හන්ද හනිගාවස්තු වල ලෝක ලෝකෝල් අපයි අර පුුරපුරහණනගන්න ඉින්දරන ඉද අපයි ඒඒ හැමකටම කුතු කලතිනම කන්ද මේ ක් නොච් ලෝකය කොටසක් දැන් අපේ අම්ම ඉතාත්තයි දලපුතාලා ඥාතින් භාරයා ස්වාම්පරජ අපි ගන ජාතිී සිංහලද මුස්ලිම්ද ්‍රස්තිානිදනය තවත්වා ඒ හැමකිෙනම් මනාදතකට කෙස්නොවෙච්ච ශරීරයක් තියෙනවාද කෙස් තරක් ගත් කෙස්නොවෙච්ච ීරයක් තිෙනවාද නෑනේ න්සා බුදුර ාශ දේශනා කළ මේ එක් එක කුණප කොටසක් කරගෙන හිතන්න හිතන් නැතිගෙනට ප්‍රච්ඥාපහල වෙන්නේ හිතන් නැතිගෙනාට ප්‍ර්ඥා පහල වෙන්න එක සුස්සුතා ලබතය පඥ්ඥා කල කියන්නේ හිතන් මෙිහි කරාට එහ මිනිහි කළ බන්නකුට තමයි ආන එක ආදීනව කෙස්ස කාස්වා දෙයක් නම් ආදීන කෙස් තර්මටම තුරම මුළු ලෝකෙ මාදීන වෙන්න වි ලෝක ආදීනවයක් නවේද ලොක ආදවා වාහන කියයනවා වාහනය කියනකොට මේ ඉස්සරයි ගැල් නොම කර පිමිලම කරන්නවා හරිද කෙස්වට යමති එතෝටඒ කෙස්හක් අදිනෝ නද හැබ දීමක් හැද නැදද ඒ කෙලවරගඩි කොහෙන්ද නේද එතකොට ආනේ යන්නේ වගේ මේ එක කෙස්දාක්හිද හරි එක කොුණපු කොටසක් නිසා හරි හැදිච්ච බැඳීම් ප්‍රමාණය කොච්චරද කලකන් බැතුකොට මුළල ෝකම බැඳී මක්නං දුක පිසිද දක දත යුතුනං ආන දු පිරිසිඳ දකිනවා කියලා න මේ එක කොන්නපු කොටසක් දිහා බලලා මේ කොන්නපු කොටස නිසා තමයි ලෝකයේ විදිෙන හැම දුකක්ම විඳින්නේ කියලා අබෝධ කරගන්නක ඊළඟ බුදුරජාස දේශනා කලාා වි කිය आද නව න නිसाරनेඒ ने किसकाදකला किका ही අतार දකला किसका ही අतारते දකला මේක विन මේක නිසා दुखंदी මේ कැබ කෙනෙ කත්න මගේ के මताව කෙනෙක් විලන න මගේ මේ ජීවිතය කෙස්ක ඉස්සල්ලාත්භාවේ තමත්තකික්මිඳලා නවිද එතු මේ මගේ කියල බෙදාගඩ පුළන්ද මේ තියන කෙස්ටිකම මගේ මගේ කියල එකන අල්ලගනින් ද මෙයින්න මේ පොළුව හැදිල තියන්නේ පොළ හැද නනේ එතුට අයිති ඇත්තියෙනවාද ආනවින්න කෙනෙක් නෑ අයිතියක් නෑ අනාත්මයි ආත්මයකුත්ය බලං ගයනකොට ඒනිසාබුදු යස දේශනනා කලා අන එතකට නිස්සරණය ලැබෙනවා සියලෝමදුකින් විදිලා නිස්සරණයලා බන්ඩකළවා තන්හා බිට්ටි මාන එකට මැනීමක් ඇති කර ගන්නය මේක පුංචීකක්ද මේක මධදිින්ම් ප්‍රමාණයකක්ද මේ විශාලයකක්ද කියලා එතකොට මැනීමක් නෑ ඒ මැනීමෙන් තොර දානයක් බවට පත්තෙන් ඩං මෙන්න මේ කරනුතුරන සම්පූර් වියතුයි කියලීම දුරාස දේශනා කළා උඩාදයවල හිතන්න තියෙනවා අබෝධ කරගන්න පහසුයි හිතන කෙනාට නේද. තු මේ ජීවිතය හිතල ඉවරගතන ඇත්ත ටික මේජීවිතයක හිතලවර කරන්න බැරිද හිතල ඉවර කරන්න පුල්වාන්නේ නේද එතරයිම හිතන්න ඇත්තේ හිතන්න ඔහේ ඉන්න කවුරත් කියන එකක් හගරන ොහහි ඉන්නවා පැෑ විසිහතනක් බණනෝ නේද පැෑ විසි අතරේ බනනෝ හිතනවද ෑ අනුන් කියනෙ වාන් හර කැම තිි නේද බනවුනත් හෙමයි අනුන් කියනකට හරය කැම්වදී තමන්ඩ හිතන්න බෑ නේද ආන වගේ මේක අනුන් කියන එක හාගරමීට නී තියෙන්නේ ඒ කියන එක හිතන්ඩයි තියෙන්නේ හිතන් ඩයි යන එතකොට තමයි? අනුන් කියන්නේෙ කාහගෙන හිටියාම සුතමේ ඥානයට අයිති වෙනවා තමන් ඒ ගැන හිත ඒ කියන ධරමය හිතලා ඇතිකරගණ ඥානයට චින්තාමේ ඥානය කියනවා ඒ ඒ තුළින් මාර්ගපල්ලබාගැනීම තක්වා හිත දියුණුරගන්න පලාණන භාවනාව ඒකට කියන භාවනාමේ ඥානය කියලා නේද ඔන්න ඔය ත්‍රවිධඥා ත්‍රවිධ ඥානය අවබෝධ කරගෙන චතුරා සති ධරමය අබෝධ කරගඩ මේ උත්තුම් පුසල් ශක්තතිය පුුණු ෂක්තිය හැමඳරනාටම ඒතුවාසනාවේවා ප්‍රාථනා කරග තා වටිනා පින් සිතිවිලි සමුදායක් පහල කරගත්තා කුසල් රැස් කරගත්තා මේ රැස්ක කරගත් උතුම් පුුණනි ශක්තිය කුසර ශක්තිය යනු ෝදන් කරම දෙවියන්ට දෙවියෝ මේ පිංහල බෝදංගල ඇස පේට පත්තේවා සම්මා සබදධ ශාසනයයක් උතුම් ූ ලංකා ධරනී තාලයක්ත් මේ පෙන් නුතුල්ලාව තා නක්ෂාරගණනිත්තුවා දෙවියන්ද ප්‍රාථන කන බෝධිවලින් තුම් නිවනිින් සැන සේවා කල සාධකල දෙවියන්න පින් අන මෝදං කරන්නට ඒවගේම සේසේම අපවත්තියෝදාලා අපේ නායක ස්වාමිදරයන් වහන්සේ නිසයි මේ හම පින්ක මක් අපි කරගන්නේ නායක ස්වාදුරයන් වහන්සේ ඇතුළ සීලුම අතන්රයන් වහන්සේලා මේ පින් අනමෝදංන් වේවා පතන බෝධි වලින් උතුම් නිවින් සැන සේවා කියල සාධ කියල පින් අන මෝදන් කරන්න පින් කමේදායකත්තේ ගෙන කටයුතු කරනට යදුණු පොල්ගස්ෝවිත කහදුව කහ තුළුව දියකඩ පාරේ පදිංචි කැටලින් මාල්නයේ හිට්‍යයාාරච්චි විශ්‍රාමික ගුරුමේණයන් ඇතුළ පවුලේ ඥාති පිරිස පික මේදායයිකත්ති ගෙන කටයුතු කරන්නේ මේ පරලෝගිය දජ හිට්‍යාරච්චි යයාබර පියානන්ටත් ඒ වගේම ජීදී සෝමල් හාමි ධෑබර මනියන්ටත් ධර්මදාස හේවා පතිරණ ස්වාම්පූරෂාණන්ටත් ඒවගේ කුසල් හරිප්‍රිය හේවා පතිරණ පුතුනුවන්ටත් ඒවාගේම ඩල්සින හෙට්ටියාරච්චි නාමලී චිත්‍රා හෙට්ටියයාර්ි ඒ සුහුයුරියන් ඇතුළු වගේ ඥාති සමෝහයා මේ පංහන මෝදන් වවා පරලෝ ජීවිත සූපත් භා විට පක්කරගනි ස්ත්තා උතුම් නිවනිින්සන සේවා කියල සාදු කියල පංහන මෝදන් කරන්න. ශිල්වාද කරට පලාාපපුරුත්වෙනවා ඉතිෝපියාවේ රැකියාවේ නියුතු චන්ද්‍රමාල් රත්නප්‍රිය හේවා පතිරෙන පුතුන්ුවන්ට ඔස්ට්‍රලියාවේමිල්බන් නුවර පදිංචි චාමිකා හේවාපතිරෙන දීනය ඇතුළු පවුලේ සෑම ශ්‍රදිනාටමත් ඒවාගේ දැනට රෝගීව සිටින ඇPTි පදිංචි ඒ.ජී ධර්මදාස ාමික ගුරෝපදේශක මහත්ම ඇතුළු හැමදිනාටමත් හිදුක් නිරෝ සම්පත්තිය දිගා සිරි සම්පත්්‍යය සැලසේවා කල සාධ කියල ප්‍රාථනා කරන්නට ඒ වගේ මාශිරවාද කරනවා සිරිමා හිට්්‍යයා රච්චිම සීතා හිට්්‍ය ආරච්චි ඇතුළ පෞු්ලේ සිල දි නාටමත් ප්‍රියංගනී තිලක්ෂි ඇතුළු දවා දරුවන්ටත් පින්කමර සහ සම්බන්ධ වනු ඥාතීහිතමිත්‍රාදීින් හැමදිනාටවත්. උදෝපකාර කළ හැමදිනාටමත් ව රැස් කරගත් තුම්පුුණ ශක්තිී යානු භා බලෙන්. නිදිදුක් නිරෝධි සම්පත්තයේ දිගාසිරි සම්පත්්‍යය සැලසේවා. මෙවන් පින්කන් තවතව සිද්ධ කරගන්නට ශක්ති දහිරියවාසනා සැලසේවා. සීරුම්බා ප්‍රාථනාවන් මුදුන් පත්තේවා හැමදිනාටම චතුරාසති ධර්මයන් අබෝධ කරගන නිවනිින් සැනසින්ටමේ පින් හේතුවාසනාවේවාක සාධකල ප්‍රාථන අතභාගනට, ර්මශ්‍රවලයෙන් කනන්ට ුණු ලක්ක සිලෝ වැසි හැම දෙ නාටමත් තාශිරවාද කරනවා. රැස්කර තුන් පුන ශක්ති යානු භා බලයෙන් තුනරුවන්තුර පවතන ස සි මහා ගුණ අනු ා බලයෙන්. දෙවියන්ගේ දේවාශරවාද බලයෙන් සසර පුරදු කරන්න පාරමීගුණ බලයෙන් හමඳ නා ගම ජීවිතවරට පමෙන. කරද ර ප പො දුර දුර වාන දුක් මි ෝග සම්පත් ය බේවා දි සිදු කන සේරීමම ධාරමික කටයතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකේ රක්ෂ කටයුතු ්‍යාපාරකතය කටයුතු වෙහිතැම් බද්වාදී කටයුතු එත්නම්. එසිියල්ලක්මත් සරව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්මා සබුදධ සාසනය ආශ්‍රී කරගෙන තවතවත් දානසිල භාවනාදී උසස් ගුණ පුරන්නටත් දාන සීලන අයිස්කම්්‍යාදී පාරමී ධර්මයන් සපුරාගන්නටත් කල්්‍යයාන මි්‍රයන් ආස්ත්‍රීෙන් සද්ධර්මස්ශ්‍රවනය කළලා ධර්මත්ඥානයේ දියුණු පමුණු කරගන්නටත් සමත විසුන් භාවනාවඩා සත්ති බෝධි පාසක ධර්මයන්ද වඩා වරධනය කරගන තතුස්සත්‍ය ධර්මයන්න්නා ෝද, මඟ පල පෙළිවෙල නිවං ශක්ෂා කරගණනට. මේ උතුම් පුුණ ශක්තිය කුසල ශක්තිය එකසේ හේතුවාසනාවේ වා කළ හැමදිනාට මාශිල්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මාව අඩ්ඩන්තිේ ආයුුවන්න්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච. නිබාණ සම්පති මිනාते සම්ජතු ස්පවා